බ වස පොල්තල් වලත් ෙතිිලිකාරකයි කියන පොල්තෙල්වල වන ප කර එක්තරතුුුවන් ්‍රධාන් වශයෙන් අපිට හසුවෙන් කරම ක්‍රම දෙකක් තින පඩි පෙලක් වගේ ක්‍රමවදයක් සකස්කලතින උඩයින්දල පල්ලිහාට පොල්තෙල් එකට වැටන සලස්සන පොල්තල් ගලායාමට සැලස්වීමේ දී ඉරු ලියට නිරාවරණය කන එතෙන්දි කරන්නයට පොල්තෙල් ගලායාන් අවස්ථාවේදී වාතයක්ත් සමඟ මිශ්‍රවීමක් සිද්ධ වෙන එක චරිටම අදාලව එහැ නමුත් අර. සූර්ය කිරණවල තියෙන යූ.Vනත පාඩයම්මුල කිරණ මගින් මේ ඇටොක්සින් කඩාබිඳ දම තොට පිස් කාරකන්නේ නැහැ ඉන් පසුව හරියට අපි පෙරා එක නැවත භාවිතයට ගන්න පුළුවන්. ශ්‍රීල් ලංකාබින TVවිත් ජයන්ත කෝවිල ගොඩගේ අද කතාව පිළිකා කාරක වස පොල්තෙල් පිළිබඳව දැන් මාධ්‍යමගින් ප්‍රචාරය වෙනවා වස පොල්තෙල් ලංකාවේ වෙළඳොල්ට නිුත් වෙලා කියෙන කාරණය අලුත් අවරුදු සමයක් කෙනවා මේ අලු අවෞරුදු සමය අපි කැවුම් කොකිස් ඒවගේම මුන්දැල්ලෝ අතිරස බඳන්න පොල්තෙල් භාවිතා කරනවා. මේ පොල්තෙල් කාලා අපිට පිළිකා හදාගන්න පුළුවන්ද. අපි දරුමල්ලෝ අනාගත ලෙඩ රෝගීන් භවට පත් කරන්න පුළුවන්ද අපට මේකාරණය ඇත්තරම කිසිසේත්ම අපවතක්ෂේරදුු කරන්න බෑ. අපි අද සාකච්ඡා කරන්නේ ලංකාවේ. ප්‍රවීන ඒවගේම විශිෂ්ට රසායන විද්‍යාඥයෙකු සමඟ අපි ආරාධනා කරවාේ වැඩසටහන මුලසිට අවසන් වනතුරු නරබන්ධ අපේ සාකච්චාාවනද සම්බන්ධ කරගන්නේ රසායනික විද්‍යාඥ ආචාය පියල් ආය නන්ද මහතා ස්ශ්‍රී ලකා රසාාන වි්‍යායතනය සාමාජිකයක් ඒවාගේම ්‍රිතාාණය රාජකී, රසායන විද්‍යා සංගමයේ වරලත් රසායනක්යෙක් ඒවගේ විශ්්‍යෝ විද්‍යාල ාහිර කතිකාචායවරයක් වගේ තිරස්සර නෞ්‍ය කරණය පිබඳ. උපදේශකවරේ අපි අද කතා කරන්නේ වස පොල්තිල් වලින් කොහොමද අපි දරුවන් අපි ආරක්ෂා වෙලා මේ ගමන නිග්‍රටයන ක රාන අපි අබෝන් බෝ පිකනො අපේ වැරස ධහනට අයිවන් ඇත්තටම මේක මේ දේශපාලක්ෂයගේ වගේම රටේ බොහෝ විවාදයට සම්බධය වෙච්චතවක් වසපොතෙ විසපොල්තෙල් වෙනඳ රට ගොත් වනාක කාරණ අප බපොතු වෙන්නේ මේ වැඩස්සාාන කොච ප්‍රමාණයක් වස පොල්තෙල් වලඳොට විල බේවමත් කොහේදේව තියෙන්නේ කවුද මේ ගෙන මේ වගේ කාරණ අපි කතා කරන්න බලාපොතු වෙන්නේෙ නෑ අපි කතා කරන බලාපොරොත්තු වෙන්නේ කවුරු මොනව කරත් කවුරු ගෙනාවත් මේ වසපොල්තල් අපිට අප පරිබෝජනයට ආවෝත් Mm. वेने, वेने oh, janta, uh, -me me, ි කොහොමද මේක වැලකෙන්න්නේ අප මේ පිළිබඳව කොහමද දැනුවත් වෙන්නේ අනාගතයේදී ලංකාව මේ වගේ වස විස කාල පිළිකා හදාගන්නේ නැති ජාතියක් වවි දිහට අපි කොම ඉදිරිට කියන එක පිළිබඳව දැනුවත් වෙන්න. අපි ඔබෙන් මුලින්ම අහන්නේ මේ වස පොල්තෙ හම විසපොල්තල් කියන මොනවමද කොහොමද මේ වස වෙන්න විස වෙන්න මේ පොල්තෙල් ඔ ජන්ත පොල්තෙල් නිෂ්පාදනය සහ ගබඩා කිරීමේ දී පොල්තෙල් ලට ආර්ථ වැඩනිවු ෂ්නත්ව වැඩි වනත් මේ පොල්තලට ජලයවගේ දේවල් එකතු වෙනපුුණා කොහොම ලය පොල්තෙවල කැඳ පුුව ව මේ අවස්ථාවේදී මේ පොල්තෙල් කියන්නේ ඉතාමත් සටක්‍රිය සහ පෝෂදායි මාධ්‍යයක් මේ මත් දිලීර බැක්ටීරිය වෛරස වර්ධනය ව මේ දිලීර් විශේෂෙන් මෙ දිලීර ඇස්පජිලස් කියන වර්ගේ දිලීර වර්ධනය වඋනොතින් ඒකෙන් නිකුත් වෙනවා ඇල ටොක්සින් කියන පිලිකාරක රසාාය ද්‍රව්‍ය මේ පිකාර්ටක රසායින ද්‍රෞග්ය ඉතාමත් ස්ටයි් සංයෝගයක් එකක උෂනත්තයේදීවත් උෂ්නතේදී කඩාබිඳ දමන්න බැහරි කියන පොල්තෙ රත් කර කියලා බැද්ද කියලා අපි ඒ විනාශ කරන්න බෑ මේ නිසා පොල්තෙල්වල ඇෆටොක්සින් තිබෙනවන ඒ වෙනස් එක අයින් කරලාම තමයි ඒ පිසිදු කරන්න ඕන ඉතින් මෙන්නම මේ ඇෆරටෝක්සින් වර්ග හතරත්තියන b1 b2 G1g2 කියලා ඒ ඇතරම නම් කලා තියෙන්නේ විचुබ වරණාවලිය यूV आ ලෝක ඔස්සේ ඒ අපි ऐසට පේනෙන විදිහයට නිල් පාට සහ හොළපාට අනුව දි මෙන්න මේ ල टॉक्සින් වර්ගදා හතරකට වැඩිය ලෝකේ होයා ගෙන තියෙනවා නමුත් මේ ब1 ब2 G1g2 කියන හතර තමයි මනිසාට සහ සතුන්ට පිළිකාකාරක බවටස් ගෙන තියෙන පිළිකාරක බව ඇති වෙන්නේ මේ ෆ්‍රටොක්සින් අප ආහාරයට ගත්තට පස්සේ ආහාර සමග ඇතුළට ගියාට පස්සේ අපේ අක්ම ක්‍රියාවලියක්ක්තියනවා ඒ ක්‍රියාවලිය හරහා අපේ ඩන්නේ ප්‍රතිවලිත වීමේදී මේ ඇ්‍රටොක්සින් ඒ ඒත් ඇත එම ක්‍රියා කරන්පල ඉලාට අප සයිල්ල විබේදනය වෙනවා අක්මාව සයිල නිතම විේදනය වවා ඒ සයිල විබේදනය වීමේදීටක්න් එ මත ක්‍රිය කරපන එකට මේ සයිල විභේදනයීම ද ඒක් මත ක්‍රියා කිරීම නිසා සෛල විභේධනය අක්‍රමවත් වෙනවා එන්න ඒ වෙලාටඒ කිය අපි දන්නවා පිළිකාවක් හැදනවා කියැ පිළිකාක් කියන්නේ ඉතාම අක්‍රමවත් දියටට සීග්‍රයන් ගුණනය වෙන සයිල රොත්තක් මෙන්න මේ සෛල විදේදනය දී අක්‍රමවත්වීමේදී අන්නේ විදියට අක්‍රමවත් විබේදනයේදීම වැැඩිගෙනකොට අක්මාව පිළිකා ඇතිවෙන්න පුළුවන් එදි මේ විශේෂයෙන්ම අක්මාවට සසාක්ක ඩුවටකමයි බලපාන ෆලටක්සින් එතකට දැන් මෙවෙනි ඇෆල ටොක්සින් අඩංගු පොල්තල් කන්ටේනර් දහතුනක් ශ්‍රී ලංකාවට ආවා ඒ කටේනර් දහතුන ශ්‍රී ලංකා ප්‍රමිතිආයතිනයේ ප්‍රමිතිය සපුරාලන්න බැරි වුණා ඒවගේම සෞඛ්‍යමාත්‍යන්ශයනුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට නියමිතයි හැබයි මේ පරීක්ෂණවලින් අතුුව තමයි මේවා වෙළඳ පොලට රේගුව විසි නිගුත් කළ යුත්තේම තමයි මේ වෙ පිළිබඳව නැගෙන චෝදනා මේ පිළිබඳව නැගෙන මාධ්‍යවාර්තා හැබැයි, කොහමහරි මේ ඇෆ්ලොටොක්සින් අඩම පිළිකාආකාරක වස සහිත පොල්තෙල් දැන් වෙලඳ පොලට නිකුත්තුලා කියලා තමයි මධ්‍යවාර්තා කරන්න. දැන් මේ ඇෆලොටක්සින් මේ ඇලොටක්සින් පොල්තිල්වල් අඩගුවුණහම ඒවායි පිළිකා හැදෙනවානම්. ඒඒ පිළිකා හැදෙන ආකාරය දැන් ඔබ විස්තර කරා. කට මේ ල ක් අඩ ගුම පොල්තෙල් කහමදන් අපි වෙළලඳපළට ඇවෙල්ල දැ අපි ගත්තවා. හොද අපි මේක විදින්නේ අපි මේකක විසිකල්ලදාාන වොද යනත මේක පිරිාදුතු කලට පරිභෝජනය කරන්න පුළුවන්ද ඔබ මේපිමද බද උපදස මක්. හ ඇතටම ජයන්ත බොහොමයක් ආහාරවල එකයන්නේ කුළු බඩු මිරිස් කුඩු මිරිස් කුඩුුවට මිරිස් කැබලි කජු රටක් खජු. ළඟට සෝයා මෙන්න මේ වගේ ද්‍රව්‍ය විශේෂෙන් ඉරංුසාහ තිරංගු මේවා ඇලටක්සින් හැදන්න බොලා එනිසා අපට කියන්න දැක් හැම හාරයක්මලටක්සින් වලින් තොරයි කියලා යුරෝපා සෞ්‍ය සංවිධානයසා ලෝකසාක්ක සංධානය එක් තර මිම්මක් තියනවා ඒ නිම්මට අඩුවෙන් ඇලටොක්සින් තිබිය හැකි නමුත් අපට තියෙන ප්‍රශ්න තමයි මෙන්න මේ පිළිකාකාරක පොල්තල් කියන ද්‍රව්්‍යේ කොචරක් ෆලටක්සින් තියනො කියල තවමත් ට හරි න්න ැ බ කිවන යම් කිසි ප්‍රමාණයක් ඇෆ්ලොටක්සින් තියන පුුවන් කියෙන කාරනය ඇබැයි දැන් මාධ්‍ය වාර්තා කරන්නේ මේ ආපු කටේනර් දාාතුන ඇතිබිච් පොල්තෙල්වල ෆලටෝක්සින් ඒ නියමිත පරිමාවගේ කිහිපගුණයක් තිබිල තිබෙනවා. ොට ඒවා සාමාන්‍යයෙන් කරන්නන්නේ ඒ ඇෆලටක්සින් ඩංගු පොල්තෙල් ලාවට පස්සේ ඒවා යම්ගසි විතර පරීක්ෂා කරල ඒවා නමිත ප්‍රමාණට තිබෙනවා ඒ නැවත් ප්‍රතිපනායනය කරන්න. කියලා නියෝම්ගයක් කරන එක ඇැයි ප්‍රතිපරය කරන නැතුවේවා වෙල පොලට නිකුත් වෙලා කිය කාරණය මයි මක රායක් විදියට ප්‍රචාරය වෙන් පිබදව අපි දන්නේ නැත්තම අපිතා කරන්නේ මේකින් හෝමද මෙම දෙයක් වෙලා තියෙන වනක් අපේ ජනතාව බේර ගන්න කියෙනකාරණය. එකොට මේ ඇල ටොක්සින් මේ වගේ දේවල් නිසා අපේ පරපුර ජමතාව මහිතන්නේ අනාගතයේ පිළිකා වැඩිපුර තිබෙන ජනසාමාජබවට පත්වන පුළුවන්ද හො ඇතටම ලංකාවේ සලෝකයේ ගොඩක් පිි පිළිකා වැලඳීමට හේතුව වෙන්නේ ල ගන්න ආහාර ඇ මේ ආර වලින් විධාකාර විදියට අපිට පිළිකාවර්ධනය සිද්ධ වෙනපුළන් අපිගන්න ඒ ආහාරවල ඩංගු පලිබෝධනනාශක ්‍රසායන ද්‍ර විදන පොහොර රැසිඩියවස්තන වවාගේ යි සහ මෙන්න මේවාගේ ඒෙවයි. ලටක්සින් මිනිසාට අහිත කරබන ක්‍රම දෙකක් තියනෝ දීර්ගකාලීන්න සුලු විදිට එ එක තුව ැන ට කොනික්පෝෂය කියල ක්කුට් එක්ස් පෝෂ කියල අනිත්ර්ගේ විශා ප්‍රමාණය එක වරශග්‍ර ගතී ඉතින් මෙන්න මේ අර මකිව යුරෝපා සංගම මයිකෝග්‍රම් හතරක් කිිලෝග්‍රෑම් එකට මයිකෝග්‍රම් හතරක් ඇලටොක්සින් හැම වර්ගයම තිබීම කියනතමයි මිනිමම් ලෙමිට් එක ඉතින් මහිතන්නේ ඒම කියලතින අර ආහාර පාලනේ කරන්න බැනිස්වන් නමුත් මෙතන් දිය අපට සිද්ධවෙන අපි දකිනවා මහරගම පිළිකාරෝහල ගත්තව. පසුගිය දර්ශක කිහිපේට වඩා මහරගම පිළිකාරෝහට ලමුන් පිළිකාරෝගී කාරක ලමුන්. ඇතුළත්වීම හතරමුණකින් ිත්‍ර වැඩ වෙලා තිීම. ඉතින් අපි හැමදාම විද්‍යාත්ඥ විදිහයට අපි මාධ්‍යවයට ලියනවා කියනවා අප ආහාරවලින් දරුවන් ආරක්ෂා කරගන් කියලා. ඉළඟට කුඩා දරුවන්ට නන්ල් කෝලික් සිරෝසිස් කියන රෝගය හැඳෙන්න්න ප්‍රානම් හේතුව මෙන්න මේ ඇ්ලටොක්සිෙන් මිශ්‍ර ආහාර ගැනීමනි සවධානක අපි රටකජු. පු බඳු පාගුණනත් අප දරුවන්ට සමහරට අපි දන්න නැතුව දෙනවා අපිට තියවියසට දකිින් එන්නහැ මේ පුස් තියෙනවාද නද එන්නේ නිසා තම අපි නිතරම කියන්නේ ගන්න ආහාර අපට ඔබ කුළු බඩු ගන්න වන කඩෙන් ගෙනෑට ම හොඳට අවව දිය इගට කෑමල පුස් බැඳිලා තියෙනවන ලෝභකමනැතුව විසි කරන්න මොකද ඔබ ඒවෙලාවෙ ලෝබකමට ගන්න ආහාර පසු කකාන ු දාකින් ඔබේ දරුවන්ට පිකාව ඇති කරන්න පුළුව මෙ නි ආහාර ආරක්ෂණය වැදගත්කම අපි රටට කියන්න ඕන මිනිස්සුන්ට මේක අර සුළු කෙටිකාලීන වාසිය වගේෙන් මේ දීර්ග කාලීන ෙඩරෝග හැදන්න පුළුවන් ඉතිඒවගේම මෙ පිරිසිදු කරගන්න පුළුවන්. විශේෂෙන්මහුළුබඩු අව්‍ය වියලීනෙන් අපි දන්න අපේ අච්චිලා ඉස්සර කළු බඩු අව්්‍ය ොඳට වියල ර්ගෙනතුමයි කොටන් අන්නේ වෙලා මේ අවේ විියලීීම මගින් මේ ඇෆලටක්සින් තිබුණොත් අව්‍ය තිබෙන්ෙන යෝVීකිරන මගින් ෆලටක්සින් සම්පූර්යම විශ වෙන. එතින්ද අපට කිසි අනතුරක්නේ ඇතින්තිම බඳද ජලයවාශ් පව්‍යාාවසාහර විනාශවීීම මදී. ඉතින් මෙන්න මේ වගේ දේවල් කිරීම මගින් අපිට ඇටරටක්සින් විනාශක කරගන්න පුළන්න. පොල්තෙල් කරන්න ඇ වස පොල්තල් වලත් පිකා කාරකයි කියන පොල්තෙල්වල වන එක කර ළුවන්න. ඔවු ඒ කරන්න ක්‍රම දෙක් තියනවා. ප්‍රධාන වශයෙන් අපිට භහසුවෙන් කරන්න ක දෙක් තිෙන. ඇතරම ඒ ක්‍රමය හොයාගෙන තියන්නේ ලංකාවේ. රසාාන විද්‍යාඥයෙක් වන මගගේ ගුරුවයක් වන මහචර උපාලි සමරජය මහත්මවා සමසාණ්ඩායම ඔවුන් කලතින්න මෙ මේගේ පඩි පෙලක් වගේ ප්‍රමේදයක් සකස්කලතින උඩ ඉඳලා පල්ලෙ හාට පොල්තෙල් එකට වැටෙන්න සලස්සනො. පොල්තෙල් ගලායාමට සැලැස්වීමේදී ඉරු එලියට නිරාවර්ණය කන. එතෙන්දි කරන්නට පොල්තෙල් ගලායාන් අවස්ථාවේදී වාතයත් සමඟ මිශ්‍රවීමක් සිද්ධ වෙන එක එච්චරටම අදාලවන්න හැ. නමුත් අර සූර්ය කිරණවල තියෙන යුV. නත පාරජම්බල කිරණ මගින් මේ ඇෆටක්සින් කඩාිඳ දමන තකොටකි ලිකාස් පාරන්නේ නහැ ඉන් පසුව හරියට අපි පෙරා එක නැවත භාවිතයට ගන්න පුළන් නමුත් මට එක්තයක් කියන්න ඕ මේ වෙළඳ පොට නිකුත් වෙලා යැයි කියන පොල්තෙල්වල කොපමනක් ඇෆටක්සින් අඩංගුදකි අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා කොපමන වාර්යක් අපි අවුේ රත් කරන්න ඕනුද කියන එක මට කියන්න බැහැ. නමුත් අර ක්‍රමය තමයික දෙවනි ක්‍රමය තමයි ඔබට හොයාගන්න පුළුවන්න්නං. පාර් ම්ල කරන නිකුත්රන ලයිට් එක. යවිලයිට් එක. හොද විලයි් ාගන්න පුළුවන්නන්. ොල්තල් බෝතලය යවිලයිට්ක නිරර්ණය කරලා තිබීමෙන් මේඇටක්සින් විනාශකරාන්න පුළුවන්. ඇතරමද ඔබ රසානික විද්‍යාකනය. ඇතරම ගමය ගොඩේ කෙනෙකුට මේවගේ දේවල් කරන්න පුළුවන්ද කියලා ප්‍රායෝගකව අපිට ප්‍රශ්න කහන්නට සිද්ධ වෙන මුද අපි මේවා අපි කළයුත්තේ මෙවැනිි පිළිකා කාරක වස ආහාර, ලංකාවේ පරිභෝජනය සහා වෙලොලට නිකුත්වීම නැතිකරදාානක. පුළුවන්තරම් අවම කලදානක. වෙන ටවල්ව මේ ගේ හර සහොමද ප්‍රතිීන් ක්‍රාත්මක වයි. අපි බැරිද මේව ක්‍රියාම කර ජවාරම් කාරයන්ට ඉඩ දෙන්න පුළුවන් අපේ දරුපරපුර අනාගත පරපුර ැ ඔබ සඳහන් කලා මහරගම අපේක්ෂා රෝහල පිි හැදිලා දිනට එකව නමයින් ප්‍රමාණය කොච්චර වැඩවෙන වදගේ. වසකහවල අපේ දරුව අප අනගර පරපුණ නැති මංගස්ථාන කරන මහි ක්‍රියාවලිය නතර කරන්න මොකද කරන්න පුළ ප්‍රමති හඳුලද බැද් ඔබ ඔබලට වගකි මක්තිව වන නතාව දරක් කරන්න. ඕ ඇතටම මරිකා ගත්වත් ඇමරිකාවේ F්ද. නත්තම් ෘද ඩක් මනිස්ටේන් කියින් යතනය ආහාරව පම ආහාර ප්‍රණක්න මිනිසුන් භාවිත කරන සියලුම බා්ඩවල ප්‍රමීතියටI න තඩ දන් ටෙස්ටින් කියන මේ ආයතන දෙක. ඔවුන් භාවිත කරන හැම දෙයක් ටෙස් කරලා ඒ ඒ පිළිබඳව ප්‍රමිති සාහතිකයක් ලබාදීමෙන් පසුව තමයි ඒවා මේ නිකුත් කරන්නේ සමහර වෙලාවට අපි දැකල තියනවා ළමයින් ගෙනියන කාසි කාසිීට් එක එකවාව මත්මත්කයි බෙල්් එක හරියට ෆන්ංශන් වෙන්න කියලා මුලු ඒ බ්්‍රෑන්් සම්පූර්ම රිකෝල් කර. එ මේමගේ දේල්න ම දකල නැහැ ලංකාවේ කිසිම බාණ්ඩයක් රිකෝල් කරන. ඉතින් අපිට තියන පාරිභෝවික ආරක්ෂණ අධිකාරරියක් තියෙනවා. ල්ළඟට අපේ තියන රජ රස පරක්ෂ දෙපාර්මයේන්තුවෙන මෙට මේවාගේ ආයතන ඊළඟට අප විද්‍යාම පැත්තැෙන් ගත් ජාතික විද්‍යාපදනමතියන එලාලට ද්‍යා තාක්ෂණ මත්්‍ය අන් මෙම මේ මාත්‍යංශසා ඒ එකතු කරගෙන. අපට පුළුවන් පාරිභෝගිකයා ආරක්ෂා කරීමේ ආයතනයක් කිටන්. එතනට පුළුවන් රසාාන විද්‍යාකී ෞතික විද්‍යාකය නිළඟට ජී විද්‍යාකී ඉන්ජිනේරුවරු. මේ වගේ හැමෝගෙම තිය හැමෝගෙම දැනුම ඇති කණ්ඩයමක් හද මොකද අපි කෑම මිතරක්නෙේ ගන්න අපිට අපි කියමු නිචානත් ඒවා වඋනත් හරි ආරක්ෂා සහිත තියනවද කියල බාන්ටලා ති මෙන්න මේ වගේ ලංකායි පුදුමාකාර විදර ො බුද්ධම දධම මනිස්සේ නොනම තෝන්ගේ වැඩක් න්න තියකයි ප්‍රශ්න දහට ම ගත්ත ම මගේ තියෙන දැනුමෙන් රට වැඩක් ගන්න නෑ ඇතම ඉතාමත්ම කනගාඩුදායක කතාවක් ඇතරම ආචර පියල්ලාර ආරය නන්ද මහතාගන්නේ ලංකාවේ ප්‍රකට රසායන් විද්‍යාය අපි ඒක නිසාම හෝ සම්න්ධ කරගත්ත අපේ වැඩසකානට තැන් මේ වස පොල්තල් එමනත් විසපොල්තල් කියෙන කාරණය එක උදාහරණයක් විතරයි. මේ වගේ දහස් ගණනක් වගේ සිය ගරනක් දේවල් වලට අපේ සමාජ අනාගතයේ දී මුහුණ දේව ඒවගේ මතීතේ මුහුණ දෙන්නට ඇති. අපි කෙතරම් වස කා තියවද කියල මහිතන් අපිවක් දන්නේ නෑම. මේ සඳහා නිසි ක්‍රමවේදයක් අපේ රට අවශ්‍යයි ඒම නැත්තං වෙන්නේ මේ ශ්‍රම බලකාය එම නැත්තං අප මේ ශක්තිවන්ත මිනිස්සු අනාගතේ ලෙඩ්ඩු බවට පත් වෙලා අපි මේ උපේන දේ මහිතන්න ලෙඩ රූ ගෝල්ට ද කරන්නගොට මහා අකරම් මන්්‍ය ජාතියක් බවට මේක පත්වන්න පුළුවන්. ඔව ඇත්තටම ජයන්ත දැනට අපි ගණනය කල තියෙන විදියටට තවරු දහයක් විදිහට විතර යනකොට අපේ රට ඒ වැඩිය අරෝගීන්ගෙන් පිරි පාවතින්න පුළුවන් ඉට මේ පිලිකාරක. ද්‍රව්‍ය හාරයට ගැනීම නිසා අපේ දරුවෝ ලෙඩවන්න පුළන් ඉතින් අපේ අනාගතය කිය මේ දරුව විශේෂයෙන් දරුවන්ට ලබාදන පැණිබීම වර්ග ඉළඟට පිෂ්ට අධික ආහාර තෙල් අධි හාර නිසා අපේ දරුවවා අනාගතය ලඩ වෙන මෑතකද ම පුවත්පතක දටවා මේ අපේ දරුවන්ගේ සමහරර්විට ආනාගතතාආයු අපේක්ෂාව වවු තිස්පක්කන පුළන් කියලා ඉතින් ඔබට ඔබේ දරුවන් ඔබ ඔබ ජීවත්වවාට වඩා කල් ජීවත්වෙන් අවශ්‍ය නම් දරවාගේ ආහාර රටාව පිළිබඳ දරවාර්ට දෙන ලබාදන හාර මොනවාද කියන එක ආහාරවල පිරිසිදුකාව කුමන්ත කියනක ඔබ කඩෙන් ගන්නවා සමට පිසු ආහාර දවත් දෙකට තුනකට ඉස්සල පිසවා හාර වන්නපුුව අපි දන්නේන නිතරම තමන් විශ්වාස්දායක තැනකින් ගන්න අපි අනිත්‍යකතය මට කියව යුතුම දෙේතමයි කිසිම අවස්ථාවක මමයි මේක කියන එක නි සමහර විට මාධ්‍යමගන්නත් මට පහර වදිනපුදා විශ්වාස්දාහිතනකින් ගන්න සමහරලාට අපි දන්නවා නන් රන්ඩඩ් ඇම සන්නාමයක් නමක් මක් නැතිකෑම කෑම තියනවා අන්න ඒයි ගත්වොත් වෙන්නන්නේ ඔබට හැදුනෙ මොක්ද හැදුන යි කාග හැදන ක කියල හොයාගන්න ැවු. ඩුගන සන්නමයක් තියන වනට පුලන් පාරිබෝග ආරක්ෂ අධකාරයට පැමිණිලි කල්ලා. ඒ හරහා ක්‍රියමාර්ගයක්ගන්න ඇතරම ආචරයතුමාදරන්නේ වවස පොල්තෙල් කතාව කියනකොට අනාවරණය වෙන්නේ අශුද්ධ පොල්තෙල් ලංකාවට ආනායනය කිරීම සඳහා තිබෙන අවසරය මත. සමහර වෙලාවට සහර පිරිස් ඩුබායිවල ඉදලලා ඒක සරය පවිචි කරපු සුද පොල්තලෙ ට ර පවිචිර දේවා ලංකාට ෙනැහැල්ලා වා වෙලද ොල්ට නි ගත් න ජාාවම ්‍රාත්තු ව වාකන කාරය. එතුොට මේ තුළත් අර ඔබ කියපේ විසරසායනික ද්‍රව්්‍ය ේතුළන්තර් ගත වෙන්න පුළුවන්. එතකොට දැන් අවසාන වශයෙන් මේ වැඩ සරහන මහිතන නිමා කරනට තව්‍යයි ැ මේ සඳහා කොහොමද ක්‍රමවේදයක් සකච කරන්නේ. අපි කොහොමදක නතර කරන්නේ. මේ මෙතනි ජනතාවට මේ ආකාරයට වස්රන්න දින අවස්ථාව ලබා තින්න බැහැ එම වුනොත් මහිතාන්නේ රටට මුණ වගේ අනාගතයක් ගේද කියලා අපිට හිතාගන්න න දැරිවේ ඇත්තටම අපි මුලින්ම කළජයුත්තේ අපේ අපේ දේශය පොල්තෙල් නිෂ්පාදකයන් දිරිමාත් කිරීම ඔවුන් සතුව විශාර සම්පත්තියන ඔුන්ට ඔවුන්ට කරගන්න පුළුවන්මදී අපේ අපේ මිනිස්සු හිත ඇතරම ලංකාමෙන්සු ලංකායිමනිසට පසක වන්න මම හිතන්නෑහම කරයිකි ලවුගේ සදාචාරත්මක ගති අනුව. එවුණට අපිට අපේ ලංකාවින්න පොල්ති නිෂ්පාදක. ඉතාම පිරිසිදුව පොත නි්පාදන කරන්නපුළල වගේ මවුන ඒ සහ දිරිගැන්ම ද අනිතික තමයි ඔබ කියබුද්ද එකක්මට කියන්න නර එකවරක් භාවිතකර පොල්තෙල් වල පොල්තල් රත්කරාට පස්සේ බහෝ අරෝමටක සංයෝක හැදන පුළුවන් ඒවත් පිළිකාරකයි තින් අපත් නිතරම කියන එකවරක් හෝ දෙවරක්වි වාාවිතාකරට පස ඉවත දමන්න කියලා මෙන්න මේ පෝල්තෙල් නිෂ්පාදකයන් දිරිගැන්වීම මගින් අපිට පුළුවන් අපේ රටේම කර්මාන්තයක් කටගන් ඒ වගේමයි අපේ රටේ අපිට රටට පැමිණෙන හාාන්්ඩ පිළිබඳ දැඩි නීතිරී දැඩි ප්‍රමිති නීතිරීති අන්ගමනය කළ යුතු ම ඉසරවාගෙකු අපේ අපේ ලංකාවේ ආයතන ඕන තරම් තියනු මෙින්න මේ පිළිබඳ ක්‍රියා කරන්න ඉතින් අපි ඒ දැනුම සම්පත් මොලේටික එකතු කරලා ලස්සනට අපිට මේ ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් ඒ ක්‍රමවේදය සකස්කිරීම හරහා අපේ දේශීය නිෂ්පාදකය ආරක්ෂාවෙනෝ වගේම විදේශයෙන් අපි නොදන්නා බාන්්ඩ න් ප්‍රිතිය නොදන්න දේවල් ඒමත් වැලෙන හිතන්න ඒ එකතම අපි කළුති අපේ ශ්‍රීලාංකික ක්‍රමවද්‍යන් ශක්තිමත් කිරනමතම ිළ. බ බොම ස සාකචව සමදෙන් පිබඳව අපි අද සාකච්ච කලේ රසායන්ක විද්‍යා ඥාර, පියල් ය අදමතා සම ශ්‍ර ලංකා बි ටව මේ සාකච්චාව කර අතරම පාරි බෝගික ඔබ වෙනුවෙන් අපේ රටේ ජනතාව වෙනුවෙන්. මොකද වෙළද මාफියාවක්, වෙළඳද ජාවාරම්කාරයෙන් පිරිසක් අපේ රටේ ජනතාවට වසකාවන්න විසකාවන්න උත්සාහ කරවාන පිමඳද අපි දැනුවත්වය තුයි අත්‍රම රජයක් විදිහයට අධිකාරියක් විදිහයට ය වගේම නාමකයින් මේ පිළි මඳව වැඩ පිළිවෙලක් වහම සකස් කළයුතුයි මෛතරයහෙම නැත්තම් අපේ රටට අපේ රටේ ශ්‍රම බලකා එහමනැත්තම් අපේ රටේ ජනතාව අනාගතයේ දුබලයන් බවට පත්වීම වලක් ප නමාරයි, අපි ආරාධනක වාස්ශ්‍ර ලකා බිස්නස් ට සස්ටරයි කරන්න වගේම වැඩ සහන් න්නර්බන්න බඩ බොහොමස්තුූති. Sri Lanka Business TV.